ඔයා මොකද කරන්නේ? මම සුප් වලට ගොඩාක් කැමතියි. මම උත්සාහ කරන්නේ මේ සුප් ටින් එක හිතේ ශක්තියෙන් මංගාවට ගන්න. මන්නම් ඔය පරීක්ෂණයට ඒ හැටි කාලේ නැස්ති කරන්නේ. කොහොමද ඔයා ඒක කළේ? ඉන්න ඔයා මැජික් එකක්ද කළේ මට? නෑ මැජික් නෙවෙයි විද්‍යාව. මේක කාන්දමක්. ඒකට භාණ්ඩයක් ස්පර්ශ කරන්නේ නැතුව ඒක තමන්ගේ දෙසට ඇදලා ගන්න පුළුවන්. මොන වගේ භාණ්ඩද? මම පෙන්වන්නම්. කාන්දම සුප් කෑන් එක චලනය කළා. ඒකට හේතුව මේ සුප් කෑන් හදලා තියෙන ලෝහයේ යකඩ ලෝහය තියෙනවා. කාන්දම් යකඩ වලට ඇදිලා එනවා. යකඩ සහිත ලෝහ? මේ යකඩ කතුර ඒකට ඇලෙනවා. ඒත් මේ ප්ලාස්ටික් කෝප්පෙ කාන්දමට ඇදෙන්නේ නැහැ. රබර් පටිත්. හැබැයි කාන්දම මේ ඇනේට නම් කැමති වගේ. බලන්න මොනව හරි දෙයක යකඩ තියෙනවා නම් කාන්දමට ඒක ඇද ගන්න පුළුවන්. ඕ! ඇයි මේ සතේ කාන්දමට ඇලෙන්නේ නැත්තේ? ඒක ඇදලා තියෙන්නේ ලෝහවලින්නේ. ඔයා හරි. ඒත් සතේ හදලා තියෙන්නේ තඹ ලෝහවලින්. තඹ ලෝහ කාන්දම් වලට ඇලෙන්නේ නැහැ. දැන් තව එකක් උත්සාහ කරලා බලමු. හෙලෝ රාස්කල්. හේ! රාස්කල්ගේ කරපටිවල තියෙන බොත්තම් වලත් යකඩ තියෙන්න පුළුවන්. හේ! රාස්කල් මගේ කාන්දම ගත්තා. කමක් නෑ ඉසි. මල් ළඟ තව ගොඩක් තියෙනවා. ඇත්තටම කිව්වොත් එක එක හැඩවල ප්‍රමාණයන් වල වගේම විවිධ බලයෙන් කාන්දම් තියෙනවා. ඒත් හැඩය ප්‍රමාණය බලය මොකක් වුණත් හැම කාන්දමකම ද්‍රව තියෙනවා. ද්‍රව? සීතල උත්තර ද්‍රවයද? නෑ මේක වෙන ද්‍රවයක්. කාන්දමක ද්‍රවයක් කියන්නේ කාන්දමේ බලය වැඩිම ස්ථානය. අනික හැම කාන්දමකටම ද්‍රව දෙකක් තියෙනවා. එක කෙළවරක උතුර, අනෙක් කෙළවරේ තියෙන්නේ දකුණ. හැම කෙළවරේම ද්‍රවයක්? ඔව්. දැන් කෙළවර දෙක එකට තියලා බලන්න මොකද වෙන්නේ කියලා. ඕ! ඒවා එකට ඇලුණා. කාන්දම් වල විරුද්ධ පැති ලංකලාම එයාලා ඇලෙනවා. ඒකට කියන්නේ ආකර්ෂණය වෙනවා කියලා. ඒ කියන්නේ කාන්දමක උතුරු ද්‍රවය අනෙක් කාන්දමේ දකුණු ද්‍රවයට ආකර්ෂණය වෙනවා. දැන් ඒක අනිත් පැත්ත හරවලා ආපහු ලං කරලා බලන්න. ආ ඒක නියමයි. දැන් ඒව එකට ඇලෙන්නේ නැහැ. ඒ එක සමාන ද්‍රව දෙපැත්තට තල්ලු වෙන නිසා. එකම ද්‍රව? මට පැහැදිලි නැහැ. බලන්න එක කාන්දමක උතුරු ද්‍රවයට අනිත් කාන්දමේ උතුරු ද්‍රවය ලං වුණොත් ඒවා දෙපැත්තට තල්ලු වෙනවා. දකුණු ද්‍රව දෙකක් ලං වුණත් ඒකමයි සිද්ධ වෙන්නේ. නෑනේ, ඇත්ත. ඔයා හරි. කාන්දම් දෙකක් දෙපැත්තට තල්ලු වෙනකොට අපි කියන්නේ විකර්ෂණය වෙනවා කියලා. එතකොට ඔයා සුප් ටින් එක ළඟට ගත්තේ කොහමද? ඒකත් බලන්නම වටිනවා. භාණ්ඩ ස්පර්ශ කරන්නවත් නැතුව අදින්න තල්ලු කරන්න කාන්දම් වලට පුළුවන්. මම පාවිච්චි කරපු කාන්දම මේසේ උඩ තියෙන සුප් එක ඇදගෙන ඉන්න තරම් බලයක් තියෙන එකක්. මම මේසේ යටින් කාන්දම අරගෙන යනකොට මේසේ උඩ තියෙන සුප් කෑන් එක චලනය වෙනවා. ඒක නම් නියමයි අයවන්. ඉතින් දැක්කනේ සී, ඒක කොහෙත්ම මැජික් එකක් නෙවෙයි. ඒක කලේ කාන්දම. ඕ! එහෙනම් ඔය අරක ගැන මොකද හිතන්නේ? බලන්න. abcmouse.lk නොමිලේම ප්‍රවේශ වීම සඳහා DP Kids කෝඩ් එක භාවිත කරන්න.